අපද්‍රව්‍ය ජීවිතයේ එක කොටසකි. අපි හැමෝම අතින් අපද්‍රව්‍ය නිපදවේ. නමුත් අපි එකිනෙක එය කළමනාකරණය කරන ආකාරය වෙනස් වේ. පැරණි ක්‍රමයට අපද්‍රව්‍ය බඳුන් භාවිතය විෂබීජ සඳහා තෝතැන්නක් විය හැකිය. ඒවා ස්පර්ශ කිරීමෙන් විෂබීජ පැතිරෙනවා. ඔව්, ඒ ගැන සිතන්න. අපි අපේ මූණු, කෑම වගේම අපද්‍රව්‍ය සහිත බඳුන් විවිධ අවස්ථාවල ස්පර්ශ කරනවා. ඒකෙන් විෂබීජ පැතිරිලා අපිව ලෙඩ කරන්න පුළුවන්. කෙසේ වෙතත් එය සිදුවන්නේ අපට පමණක් නොවේ. අනිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් අපේ පරිසරය දූෂණය කරනවා. අපද්‍රව්‍ය වැරදි කළමනාකරණය ගෝලීය ගැටලුවකි. අපද්‍රව්‍ය පිළිබඳ නැවත සිතා වැළීමට කාලයයි. මිනිසාට වගේම අපේ මුළු පෘථිවියටම හොඳ විසඳුමක් අවශ්‍යයි. අපද්‍රව්‍ය හැසිරවීමට අපද්‍රව්‍ය බඳුනක් නොඇල්ලූ දෑතක් ගැන සිතන්න. එය කදිමයි නේද? පාදය මගින් ක්‍රියාත්මක කළ හැකි අපද්‍රව්‍ය බඳුන් යනු පිරිසිදු දෑතක් සඳහා සල නමුත් ඵලදායි විසඳුමකි. පැඬලය මත පාදය තැබූ විට බඳුනේ පියන විවෘත වේ. ඉන්පසු අපද්‍රව්‍ය බඳුනට අපද්‍රව්‍ය දමන්න. දැන් පාදය ඉවත් කරන්න. එවිට පියන වැසෙයි. අතින් නොඅල්ලයි විස බීජ නැත. මෙම සරල වෙනස සනීප ආරක්ෂාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකිය. ඒ විස බීජ පැතිරීම අඩු කරන අතර අපගේ දෑත් පිරිසිදුව තබා ගනී. ඊට අමතරව ඒ ඉතා පහසුයි. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය, කාබනික අපද්‍රව්‍ය සහ සාමාන්‍ය අපද්‍රව්‍ය වැනි විවිධ වර්ගයේ අපද්‍රව්‍ය පවතී. මිනිසුන්ට ඔවුන්ගේ අපද්‍රව්‍ය වඩාත් ඵලදායි ලෙස වර්ග කිරීමට උපකාර කිරීම සඳහා විවිධ වර්ණවලින් යුත් බඳුන් භාවිතා කළ හැකිය. කඩදාසි සඳහා නිල්, වීදුරු සඳහා කොළ, ප්ලාස්ටික් සඳහා කහ. ඔව්, එය හරිම ලේසි. මෙම ක්‍රමය මගින් සෑම කෙනෙකුටම තම අපද්‍රව්‍ය නිවැරදිව බැහැර කිරීමට පහසු වන අතර එමගින් ප්‍රතිචක්‍රීකරණ අනුපාත වැඩි දියුණු කිරීමට, දූෂණය අවම කිරීමට සහ අපද්‍රව්‍ය කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීමට හැකිය. එය පරිසරයේ ජයග්‍රහණයක්. අපද්‍රව්‍ය නැවත සකස් කිරීම. එක් පුද්ගලයෙකුගේ අපද්‍රව්‍ය තව පුද්ගලයෙකුගේ වස්තුවකි. අපි ඉවතලන බොහෝ ද්‍රව්‍ය අලුත් සහ ප්‍රයෝජනවත් දෙයක් බවට නැවත සකස් කළ හැකිය. පැරණි වීදුණු භාජන වෙනත් ද්‍රව්‍යයක් ගබඩා කිරීමේ බහලුම් බවට පත් වේ. ප්ලාස්ටික් බෝතල් වගා කිරීමේ භාජනයක් බවට පරිවර්තනය වේ. භාවිතයන් රාශියකි. ප්‍රතිනිර්මාණය කිරීම අපද්‍රව්‍ය අඩු කරනවා පමණක් නොව නිර්මාණශීලීත්වයද ඇති කරයි. එය පැරණි අයිතම වලට නව ජීවයක් ලබා දීමට විනෝදජනක සහ ප්‍රතිලාභදායක ක්‍රමයකි. නිර්මාණශීලී වන්න. අපද්‍රව්‍ය නිධානයක් බවට පත් කිරීමේ සතුට විඳින්න. පාරිසරික සහ ආර්ථික ප්‍රතිලාභ. නව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් වෙත මාරුවීම ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. විෂ බීජ ව්‍යාප්තිය අඩුවීම යනු සෞඛ්‍ය සම්පන්න ජනගහනයකි. නිසි ලෙස අපද්‍රව්‍ය වර්ග කිරීම ප්‍රතිචක්‍රීකරණය කිරීම වැඩි කිරීමට හේතුවක් වේ. අපද්‍රව්‍ය ප්‍රතිනිර්මාණය කිරීමේ පාරිසරික බලපෑම ආම වේ. ප්‍රතිලාභ එතනින් නතර නොවේ. ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ආදායමක් උපයාගත හැකිය. ආහාර අපද්‍රව්‍ය වලින් සාදන ලද කොම්පෝස්ට් විකිණීම තවත් ආදායම් මාර්ගයකි. මෙම භාවිතයන් අපගේ පරිසරයට සහ අපගේ මූල්‍ය වර්ධනයට ප්‍රයෝජනවත් වේ. එය ජයග්‍රාහී තත්ත්වයක්. තිරසාර අනාගතයක් අපද්‍රව්‍ය කළමනාකරණේ නවයෝගයක් වැළඳ ගැනීම. අපද්‍රව්‍ය කළමනාකරණේ නවයෝගයක් වැළඳ ගැනීමට කාලයයි. පාද මගින් ක්‍රියාත්මක වන අපද්‍රව්‍ය ඉවතලන පද්ධති අපද්‍රව්‍ය වර්ග හඳුනා ගැනීමට වර්ණ සහිත බඳුන් සහ ප්‍රතිචක්‍රීකරණ ප්‍රවණතා ක්‍රියාවන්ම පමණක් නොවේ. ඒවා තිරසාර අනාගතයක් සඳහා අත්‍යවශ්‍ය පියවර වේ. මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන් අපට පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසාර ලෝකයන් නිර්මාණය කළ හැකිය. අපද්‍රව්‍ය කළමනාකරණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට අපි සෑම එක් පියවරක් බැගින් අපේ කොට සිටු කරමු.